of music. අවතුමේ ඊවෙනට වාර්තා වුණා ජනතාවගේ දේපල පුරසයෙන්ගේ දේපල පිළිබඳ තොරතුරු වහම ලබා දෙන්න කියලා චක්‍රවර්තියක් නිකුත් කළා කියලා. මොකද්ද හදිසිය මේ නිකුත් කරපු චක්‍රවර්තිය අවතුමා? නමකේ මේ හදිසියකුත් නෑ, අලුත් දෙයක්ුත් නෙවෙයි. මොකද මේ මේ ලෝක හැමතැනකම අදම්බදු නීතියේ තියෙන කාරණාවක්. අපේ රටෙත් අදම්බදු නීතිය මේක පැහැදිලිව තියෙනවා. 123-8 වගන්තියේ පැහැදිලිව තියෙනවා මේ තෙවන පාර්ශ්වයෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය අදම්බදු දෙපාර්තමේන්තුවට තියෙනවා. ඉතින් මේ අලුත් දෙයක් කියන තියෙන්නේ මේක මේ ක්‍රියාත්මක කිරීම සඳහා මම මේක මෙතෙක් හරියට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මාර්තු මාස 21 මේ පිළිබඳ ගැසට් එකක් නිකුත් කරා. මේක ක්‍රියාත්මක කිරීම පිළිබඳ. දැන් ඒ ගැසට් එක අනුව පසුගිය මැයි මාස 21 දේශීය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් වරිය ඔවුන්ගේ නිවේදනය නිකුත් කරා. මේකෙන් අදහස් වෙන්නේ ජූලි මාසයේ පළවෙනිදාන් පස්සේ මේ සාමාන්‍යයෙන් ආදායම පිළිබඳ තොරතුරු හුවමාරු වෙන ආයතන ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ඒ වගේම සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ඒ වගේම විශේෂයෙන්ම මේ කොටස් වෙළඳපොළ, ඒ වගේම බැංකු නෝන මූල ආයතන, ඒ වගේම මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ ආයතන ජූලි මාසයේ පළවෙනිදාන් පස්සේ ඔවුන්ගේ එදිනදා සිදුවන ගනුදෙනු පිළිබඳ තොරතුරු දේශීය ආදම්බදු දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕනේ. මේක ඉතින් හැමදාමත් මේ ආදම්බදු පනතේ තිබුණු කාරණාවක් වඩාත් ක්‍රමානුකූලව කරලා ක්‍රියාත්මක කිරීම තමයි මේ සිද්ධ වෙන්නේ. ඔබතුමා දැන් ඔබතුමා සඳහන් කරා මේක මේ අලුත් නීතියක් නෙමේ, කලින් තිබිච්ච කතන්දරයක් කියලා. නමුත් දැන් ජනතාවට තියෙන ගැටලුව මේකම ඇයි මෙච්චර කල් මේක ක්‍රියාත්මක නොකර කියන එකයි. මේක අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළොත් එහෙම ඔවුන් විශාල අපහසුතාවයකට පත් වෙනවනේ. ඔව් ඇත්තම ඇත්තම මේවා ක්‍රියාත්මක නොකළ නිසා තමයි එක පැත්තකින් අපි අර මහා මේ රාජ්‍ය ආදායම මේ ඉතාම අඩු වෙලා ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම වෙලා මහා ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට වැටුනේ. අර අපේ රටට එන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික ගන්න බැරි තැනට අපි වැටුනේ. ඒක නිසා තමයි. ඉතින් මේක මේ ක්‍රමානුකූලව කරගෙන යෑමක්. ඒ වගේම තමයි මේවා ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අපේ රටේ මුළු රාජ්‍ය ආදායමෙන් 100% මේ බදු ආදායම විශේෂයෙන්ම 100% මේ 20% ඍජු බදු, 80% වක්‍ර බදු. මොනවද මේ වක්‍ර බදු කියන්නේ? මේ සමස්ත සමාජයේ පුංචි මිනිහාගේ පැටවෙන මේ බර සහිත බදු. ඉතින් මේ මෙන්න මේවා තමයි අපි මේ වෙනස් කරගෙන යන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේවා මේ අතීතයට ගිහිල්ලා මේ පීඩාවටපත් වෙච්ච සමාජය තවත් පීඩාවටපත් කිරීමේ බලාපොරොත්තුවක් මේවා නැහැ. ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතය අපි හරියට යමු. දැන් ජූලි මාසේ පළවෙනිදාන් පස්සේ තමයි මේ තොරතුරු ලබා ගැනීම කෙරෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ටම මම ආරාධනා කරන්නේ මේ රාජ්‍ය මේ ආදායමේ හොඳ කොටස් කරුව වෙන්න. තමට ආඩම්බරෙන් බදු ගෙවන්නේ හැටියට කතා කරන්න පුළුවන් කොටස් කරුව බවට පත් වෙන්න. ජූලි මාසේ පළවෙනිදාන් හෝ අපි හරියට නිවැරදිව මේ කටයුතු ටික කරගෙන යමු. මේ ඒකයි අපි ආරාධනා. එහෙම නැත්නම් මේ පස්සට ගිහිල්ලා මේ ඔක්කොම මේ හරියට මේවා නොකිරිච්ච යුගයකට ආපහු ගිහිල්ලා මේ පීඩාවටපත් වෙච්ච සමාජය පීඩාවටපත් කිරීම නෙවෙයි, හරියට කරමු. හරියට කරලා මේ රට උඩට ගමු. ඒ වගේම බදු ගෙවන්නන් කිතුන ප්‍රශ්නයක් තමයි, හරි අපි බදු ගෙවන්නන් මේ මුදල් හරියට වියදම් වෙනවද? අපි ඒවට අවශ්‍ය නීතිත් මේවට කලින් හදලා තියෙනවා. දැන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, ඒ වගේම දූෂණ මර්ධන පනත, මේ දෙක තුල මේ බදු ගෙවන්නා අහපු ප්‍රශ්නය මේවා හරියට වියදම් කරනවද කියන ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරු තියෙනවා. ඒ නිසා අපි හරි ගමනක් යන්න සූදානම් හැම පැත්තක්ම ආවරණය වෙන පරිදි ඒ ගමනේ කොටස්කාරයෙමු කියන එක තමයි මම ආරාධනා කරන්නේ. මේ අතීතයට ගිහිල්ලා දොස් පවරා ගන්නවත්, මේ පීඩාවටපත් වෙච්ච මිනිස්සු ආයෙ පීඩාවටපත් කරන්නවත් නෙවෙයි මේ කටයුතු කරන්නේ. අවතුමා දැන් අමින සාමාන්‍ය මිනිසුන්ට තියෙන ගැටලුවක් තමයි මේ තොරතුරු හොයලා අලුතෙන් බද්දක් පනවන්නද යන්නේ කියන කාරණය. මේ හැම දෙයකටම නෑ, අලුතෙන් බද්දක් පනවන්නේ නෑ. විශේෂයෙන්ම අපි කිව්ව විශේෂයෙන්ම මේ රටේ බදු ගෙවන පිරිසෙන් විසා මේ බදු ගෙවිය යුතු පිරිසෙන් මේ ආදායම් බදු මේ පුංචි මිනිසුන්ගේ අය කරන මේ බදු මේ වක්‍ර බදු නෙවෙයි, ආදායම් බදු ගෙවිය යුතු පිරිසෙන් ඉතාම මේ සුළු පිරිසක් තමයි ගෙවන්නේ. තව පිරිසක් ගෙවන්න අවශ්‍යයි. ඉතින් සැඟවුණු ආදායම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සැඟවුණු ආදායම් සොයා ගැනීමේ වගකීමක් රජයටත් තියෙනවා. හැබැයි ඒවා හොයාගෙන මේ අතීතයට ගිහිල්ලා මිනිසුන්ට දඬුවම් කරන්න නෙවෙයි අපිට අවශ්‍ය. අනාගතය අපි හරියට සකස් කරගමු කියන මේ ආරාධනාව තමයි ඔය හැම දෙයකින්ම අපි කියන්නේ.
ඇත්තම යාන්ත්‍රණය ක්‍රමාණුකූලව සකස් කරගත යුතුයි. තැනට අපි රැමිස් පද්ධතිය වෙන්න පුළුවන්, තවත් තොරතුරු පද්ධතිය වෙන්න පුළුවන්. දැන් අඩුපාඩු අපි සම්පූර්ණ කරගෙන යනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. ඒ තුළ අපිට අඩියෙන් අඩිය මේවා ඉස්සරහට ගෙනියන්න පුළුවන්.